සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බයිස්කෝප් ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් ෆිල්ම් රිවියු එකක් එක්කයි. අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ත්‍රාසීය බීතිය වගේම අවසන් විනාඩි කිහිපයක කුතුහලය රැඳුණු ඉන්දියාවේ අවාසනාවට සිදු වුණ ඇත්ත කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ තවත් සුපිරි ක්‍රයිම් මූවි එකක්. ඉතින් 2020 රිලීස් වුණ මේ ෆිල්ම් එකේ නම වෙල්කම් හෝම්. එහෙනම් වැඩි කතාබහක් නැතිව අපි යමු අද කතාව දිහාවට. मूवी का पटन गे राज्य निलधारिय पाल पिटर पैतक राजकारी कटियन दर्शन तिबहेन ओहुलंगतिबिन वतुर बोतले अरगेन वतुरटिकबुंड लैस्तिवेनवा एते बोतले वतुर इवरवेला तिबुना इतिन मे पुद्गलया वतुरटिका किल्लगन्न ए असल तिबिन निवसक वत्तकट एतुलवेनवा इडिपसे ओहुमे निवसे दोरट तट्टु करनवा एतेकम अपिट पेन्वनवा मे निवसे एतुलेन गहनु केने कै गहन सद्या ඉතින් ওই විදිහට තමයි මේ ෆිල්ම් එකේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ ෆිල්ම් එක එතනින් කට් කරලා කතාව වර්තමානයට අරගෙන එනවා. දැන් අපි බලන්න යන්නේ වර්තමාන කතාව. මෙන්න මේ තරුණ ගුරුවරියන් දෙන්න තමයි මේ කතාවේ ප්‍රධාන චරිත දෙක. එක්කෙනෙක් අනුජා, අනෙක් කෙනා නේහා. අනුජා පාසලට පත්වීම ලැබිලා එන පළමු දවසේම නේහා සමගින් හිතවත් වෙනවා. ඒ අතරේ තමයි දිසා කාර්යාලයෙන් ජනසංගණන වලට ගුරුවරුන් යොදන්න කියලා නිර්දේශ කරපු ලියුමක් එවන්නේ. ඉතින් මේ ජනසංගරණ වැඩ කටයුතු වලට අනුජටයි නේහටයි එකට සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ওই විදිහට ඔවුන් දෙපළට පළමු දවසේම නිවෙස් 35ක තොරතුරු ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙන්නට සංගරණ කටයුතු සඳහා ඊළඟට යෑමට සිදු වෙලා තිබුණේ කුබාලා කියන මෙන්න මේ පාළු ගම ඇතුළටයි. මේ ගම ටිකක් විශේෂයි. ඒකට හේතුව මේ ගම ඇතුලේ තියෙන්නේ එකම එක නිවසක් විතරයි. ඒකත් ඝන කැලෑවක් මැදයි පිහිටා තියෙන්නේ. नेहा मे निवसट यान्न बैकियादी मेच्चर दूर आपुके अपि मे गेदरटत गिहिं यमु केला अनुज योजना करनवा अनुज के इल्लीम निसाई नेहा मे निवसट यान्न कैमेति वेन्ने एत सहन दुरग्यात मे दिन्नट गेयक नम होयागन्न लबुने नह मे दिन्नैने पालु स्वभावयक गत्त कैलावक मध्ये मे निसा मे दिन्नगे हित्वलट टिकेन टिक बियक एति वेन्न पटन गन्नवा पीडीपीसी नेहा तव दूर अन्नोह अभी हरवगन यमु किलवाति नेहा के योजना व पिलगन अनुजय कैलेन एलियटेन बैक हरवन यदिम तमय अय ऐतन मे दिमहल निवस दकिे इन पसे मेदेना मे निवसट गि दुरट तट्टु करनवा टीक विलावकिन दुरारीन तरुण गबिनी कांतावा अय हरिम अमुतु विद्यट मेदेन दिहा बलागिन इन्नवा संगणनयट गेयतुलट गियपु अनुज सह नेहा मे गबिनी कांतावगिन प्रश्न कीपयक अहनवा वटपीट बलबल बहुम भयन तमय अय उत्तर दुन्ने इतिन मे देपल ऐगे मे हसीरी मे लोकु वेनसक दक्किनवा इट पसे अनुज मे तरुणियगिन नम मुखद किल अहनवा ඇය මම ප්‍රේණ කියලා උත්තර දෙනවා. gedara tawa kawuda inne kiyala ahapu prashneta ඇය මේ විදිහටම බොහොම සරලව උත්තර දෙනවා. අම්මා එයා බෝලා මම. ඒ විදිහට තමයි ඇය උත්තර දුන්නේ. එයා කිව්වේ ඔයාගේ සැමියාද? අනුජාපු මේ ප්‍රශ්නෙට ඇය කිසිවක් නොකියා බිම බලාගෙන ඉන්නවා. ඇයගේ නිහඬියාව නිසා අනුජමේ ඔයාගේ කීවෙනි දරුවද කියලා නැවතත් ප්‍රශ්න කරනවා. ඔයාට තව දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අනුජගේ මේ ප්‍රශ්නෙට ප්‍රේණ දුන්නේ හරි අමුතුම පිළිතුරක්. දරුවා ලැබෙනවා, අඬනවා, ටික වෙලාවකින් මැරෙනවා. ඇය එහෙම කියලා යාන්තමට වගේ hina වෙනවා. ඔය අතරේ තමයි නිවසේ ඇතුලේ ඉඳන් මහලු කාන්තාවක් මෙතනට එන්නේ. ඇය අනුජ සහ නේහගෙන් ඔයාලා කවුද කියලා අහනවා. අපි සංගණනයට ආවේ ඇය එහෙම කිව්ව ගමන් මේ කාන්තාව ඉතින් ඉවරද කියලා අහනවා. ඉතින් මේ නිවසේ ඇගේ තිබුණ গুপ্ত හැසිරීම නිසා අනුජ සහ නේහා ඔව් කියලා එතනින් පිටත් වෙන්න නැගිටිනවා. නේහා නම් ඉන්නේ ඒ වයසක කාන්තාව ගැන තරහින්. සංගණන වැඩ ඉවර වෙලා දෙන්න පාසලට යනකොට නේහාගේ අයියා ඇය හොයාගෙන පාසලට ඇවිත් තිබුණා. නේහා අයියා ළඟට ගිහින් අනුජට කලන්තයක් ඇවිත් ටිකක් වෙලා නැවතිලා හිටියා. ඒකයි පරක්කුනේ කියලා කියනවා. ඉන්පස්සේ නේහා අයියා එක්ක ගෙදර යනවා. අනුජත් එයාගේ අපාර්ට්මන්ට් එකට පිටත් වෙලා යනවා. ඇයිනම් ඉන්නේ හිතේ ලොකු දුකකින්. අනුජට ලැබුණ මුල්ම රැකියාව තමයි මේ ගුරුපත් වීම. ඇය මේ රස්සාව කරන්නාවේ පුදුම ආසාවකින් සහ ලොකු ගෞරවයකින්. අනුජ මේ රැකියාව කරන එකට ඇයගේ පෙම්වතා කැමතිුනේත් නැහැ. අනුජ පෙම්වතා එක්ක ඔවුන්ගේ විවාහය ගැන කතා කර කර ඉන්න දවසක ඇය ෆෝන් එකෙන් ලබාගත් අර නිවසේ ෆොටෝ කීපයකුත් බලමින් හිටියා. ඒ නිවසේ කියාගන්න බැරි අමුතු භයානක පෙනුමක් පෙනෙන්න තිබුණා. පහුවදා පාසලට ගිය අනුජ කෑම කන ගමන් නේහා එක්ක මේ නිවස ගැන කතා බහ කරනවා. මට අර ගෙදර ගැන සැකයි. ප්‍රේණගේ හැසිරීමෙත් ලොකු වෙනසක් මම එදා දැක්කා. එයාගේ ඇඟේ තුවාලවල කැලල් කීපයකුත් තිබුණා. මට ආයෙමත් ගිහින් එයාව බලන්න ඕනා.
ඔය විදියට අනුජ ආයමත් ඒ නිවසට යන්න නේහාට කතා කරනවා නේහා නම් ආයේ ඒ ගෙදරට යන්න පොඩ්ඩක්වත් කැමතිුනේ නැහැ නමුත් ඉතින් අනුජගේ බලකිරීම නිසා නේහා අනුජ එක්ක ආයමත් කුබාලා නිවස හොයාගෙන යනවා ඉතින් මෙතනින්දන් තමයි මේ සුපිරි මූවී එකේ ත්‍රිලර් පැත්ත පටන් ගන්නෙ දෙවෙනි වරමේ නිවස හොයාගෙන ගිය අනුජට සහ නේහාට මුලින්ම මුණ ගැහෙන්නේ මෙන්න මේ මිනිස්සයව ඔහුගේ නම බෝලා බෝලා මේ දෙන්න දිහා බලන් හිටියේ ජීවිතේට ගැහණියක් දැකපු නැති කෙනෙක් විදියටයි එදා පළවෙනි දවසෙත් මේ දෙන්නෝයි නිවසෙන් පිටත් වෙලා යන මොහොතේ බෝලා මේ දෙන්න දිහා බලන් හිටියෙත් මේ විදියටමයි ඉතින් බෝලා තමයි මේ දෙන්නට නිවස ඇතුළට අඬ ගහන්නේ ඒ වෙලාවේ අර වයසක කාන්තාව ඇඳක් උඩ ඉඳගෙන යමක් මහමින් හිටියා අනුජ අයත් එක්ක කතා කරන්න උත්සාහ කළත් මේ මහලු කාන්තාව ඔවුන්ගේ කිසිම ප්‍රශ්නයකට උත්තර දුන්නේ නැහැ. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නේ බෝලා. ප්‍රේණ එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා අනුජ අහද්දී මේ වයසක කාන්තාවගේ මූණම වෙනස් වුණා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් බෝලා. ඇයට අසනීපයි. මේ වෙලාවේ ඇයව හම්බ වෙන්න බැහැ කියලා බෝලා කියද්දී අනුජ සහ නේහා මූණට මූණ බලා ගන්නවා. ඉන්පස්සේ මේ වයසක කාන්තාව බෝලට මොකක් හරි දෙයක් ගැන ඉඟි කරනවා. ඇයගේ රහසිගත අනත් එක්ක බෝලයි ස්ථානින් පිටත් වෙනවා. එහෙම නිවස ඇතුළට ගිය බෝලා ඉතාමත් සුළු වේලාවකින් ආපහු එන්නේ තවත් පිරිමි කෙනෙක් එක්කයි. මේ කාන්තාව බෝලට ඉඟි කරලා තියන්නේ මේ පිරිමි කෙනාව එක්කන් එන්න කියලායි. ඔන්න දැන් තමයි අපේ කතාව හරියටම පටන් ගන්නෙ. මේ පිරිමි කෙනාගේ නම ගන්ශාම්. කවුද මේ ගන්ශාම් කියන්නේ? ඇයි මේ මහලු කාන්තාව මෙච්චර තරහින් ඉන්නේ? ප්‍රේණ මෙච්චරටම බය මොකටද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න නම් මේ කතාව ඉවර වෙනකම්ම ඔයාලට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා. ඔයාලා මේ ගෙදරට පදිංචියට ඇවිත් කොච්චර කල්ද? අනුජ අහපු ප්‍රශ්නෙට ගන්ශාම් උත්තර දුන්නේ නැහැ. ඔහු මේ කාන්තාව දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මේ කාන්තාව අවුරුදු 25ක් 30ක් විතර වෙනවා කියලා අනුජට උත්තර දෙනවා. මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඔවුන්ගේ මේ අනික් ප්‍රශ්නෙට පිළිතුරක් විදියට ගන්ශාම් ඇඟිලි හතරක් පෙන්වනවා. අනුජ අහපු කිසිම ප්‍රශ්නෙකට ගන්ශාම් පිළිතුරු දුන්නේ නැහැ. අනුජලා ඒ ගැනත් පුදුම වෙලයි හිටියේ. ඒක මේ කාන්තාවට තේරෙනවා. ඒ නිසා ඇය ගන්ශාම් කතා නොකරන හේතුව ගැන මේ දෙන්නට පැහැදිලි කරනවා. මෙයා අවුරුදු 5ක ඉඳන් නිහඬ බාරයක ඉන්නේ. ඒකෙන් අවුරුදු 3ක් දැන් ගෙවිලා ඉවරයි. දැන් තියෙන්නේ තවත් අවුරුදු 2ක් පමණයි. දැන් ප්‍රේණට දරුවා ලැබිලා ඇති නේද? නේහා අහපු ඒ ප්‍රශ්නෙට මහලු කාන්තාව මෙහෙම කියනවා. සති දෙකකට කලින් දරුවා ලැබුණා. ඒත් ඒ දරුවා නැති වුණා. ඒ කාරණාව කිව්වෙත් කිසිම තැකීමක් නැතිවයි. ඉතින් ටික වෙලාවකින් පස්සේ මේ දෙන්නම නිවසින් පිටත් වෙලා යන්න නැගිටිනවා. ඒත් බෝලා කෝපි බිලා යන්න කියලා මේ දෙන්නව නවත්වන්න උත්සාහ කරනවා. බෝලා කියන්නේ මේ ගෙදර සේවකයාට. බෝලා ගැන තව තවත් ඔයාලට හැඳින්වුවොත් බෝලා කියන්නේ ගැහණු පෙරේතියෙක්. අනුජ සහ නේහා ඉතා ඉක්මනින් මේ නිවසින් පිටත් වෙන්න ලෑස්ති වෙනවා. එහෙම මේ දෙන්න එයාලගේ බයික් එක ළඟට යද්දිම ලොකු වැස්සක් කඩම්පාත් වෙනවා. විශ්වාස කරන්න මේ වැස්ස තමයි එදා මේ දෙන්නගේ අවාසනාවට හේතුනේ. වැස්සක ශබ්දය ඇහුන ගමන් මේ වයසක කාන්තාවගේ මූණම එළිය වුණා. ඒ විතරක් නෙමෙයි යාතිකා කරමින් හිටිය ගන්ශාම්ගේ මූණත් වෙනස් වුණා. මේ වැස්ස යන්න බැහැ නේද? ටිකක් නැවතිලා යන්න කියලා කියන්නේ අර මහලු කාන්තාව. ඇය එහෙම කියද්දි බෝලගේ මූණම එළිය වුණා. අම්මා කියනවා ටිකක් ඉඳලා යන්න කියලා. ඇතුළට යමු කියලා බෝලා කුඩේකුත් අරගෙන අනුජල ගාවට එනවා. ඒත් අනුජලට ඌමනා කළේ ඉක්මනින්ම බයික් එක ස්ටාර්ට් කරන් ඒ නිවසෙන් පිටත් වෙන්න. නමුත් මේ මොහොතේ හැමදේම අනුජලගේ අවාසනාවට සිද්ධ වෙමින් තිබුණා. ඒ බයික් එක ඒ වෙලාවේ ස්ටාර්ට් උනේ නැහැ. ඒ වගේම වැස්සත් සෑහෙන තද වෙන්න පටන් ගත්තා. මේ නිසාම මේ දෙන්නට බෝලා ගෙනාපු යෝජනාවට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ විදියට එදා රාත්‍රිය වනතුරුත් වැස්ස නම් පෑයුවේ නැහැ. ඉන්පස්සේ මේ ගෙදර හැමෝම වාඩි වෙලා රෑ කෑම ගන්න සූදානම් වෙනවා. බෝලා හැමෝටම කෑම බෙදාගෙන යනවා. මෙතන තව අමුතු දෙයක් සිද්ධ වෙනවා. නේහා කෑම කන්න ලෑස්ති වෙන වෙලාවේ ගන්ශාම් ඇගේ අත තද කරගෙන මෙන්න මේ විදියට ඇය කෑම කන එක වළක්වනවා. ඔවුන් යාතිකා නොකර කෑම කන්නේ නැහැ. ඒකයි ඔහු ඒ විදියට හැසිරුනේ. ඔහුගේ දේව යාතිකාවලින් පස්සෙයි මේ අයට කෑම කන්න අවසර ලැබුණේ. ඉතින් ජීවිතේකට කෑම කාලා නැහැ වගේ ප්‍රේණ එදා කෑම කෑවේ. එදා රෑ නොනවත්වාම වැස්ස කඩන්පාත් වෙමින් තිබුණා. මේ නිසාර වයසක කාන්තාව අනුජලට උදේ වෙලා යන්න කියලා කියනවා. ඉතින් කෑම කාලේ ඉවරුණයින් පස්සේ බෝලා මේ දෙන්නට ඉන්න කාමරයක් පෙන්වනවා. මේ ගෙදර ගොඩක් අමුතුයි. අපි යමුද? මට මෙහෙ ඉන්න බෑ, බය හිතෙනවා. අනුජ ඒ විදියට නේහාට කියනවා. මේ රෑ යන්න බෑ. පාරේ ලයිට් එකක්වත් නැහැ. මිනිස්සෙක්වත් මේ අවට නැහැ. මහරෑ මොන සත්තු ඉන්නවද කියලාවත් දන්නේ නැහැ.
එනිසා අදරෑ මෙහි නැවතිලා හෙට උදේම යමු කියලා නේහා අනුජට කියනවා. ඒ අතරේ නේහාගේ අයියා නේහාට දිගටම කෝල් කරනවා. නේහාට අයියට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඒ මහරෑ නොදන්න ගෙදරක ඉන්නවා කියලා කිව්වම නේහාගේ අයියා ගොඩක් කේන්ති ගනී කියලා නේහා බය වුණා. ඒ නිසා නේහා අයියාගේ කෝල් ආන්සර් කරේ නැහැ. ඔන්න ඔය වෙලාවේ තමයි මේ දෙන්නා ඉන්න කාමරයේ දොරට කවුරු හරි තට්ටු කරන්නේ. ඒ සද්දෙට මේ දෙන්නා සෑහෙන්න බය වෙනවා. අනුජ බයෙන් මේ දොරගාවට ලං වෙනවා. ඇය ඒ අසල තිබුණු යකඩ පොල්ලක් අතට අරගෙන ඒකත් හංගගෙනයි මේ දොර අරින්න ගියේ. දොරට තට්ටු කරලා තිබුණේ බෝලා. බෝලා මේ අයට වතුර අරගෙනයි ඇවිත් තිබුණේ. මේ වෙලාවේ බෝලාගේ ඇස් යන්නේ ඇඳ උඩ වාඩි වෙලා ඉන්න නේහා දිශාවට. බෝලා බලන් ඉන්න විදියෙ යම් කිසි අමුත්තක් තිබුණ නිසා නේහා අතේ තියෙන ෆෝන් එකෙන් බොරුවට වගේ එයාගේ අයියා එක්ක කතා කරනවා. අපි ඉන්නේ කුබාලවල. මම සැරින් සැරේට අයියාට කෝල් කරන්නම් කියලා නේහා බෝලාට ඇහෙන අයියෙන් කතා කරනවා. ඒත් ඇය කෝල් එකක් අරන් තිබුණේ නැහැ. ඔවුන්ට බෝලාගෙන් කරදරයක් වෙයි කියලා දැනුණ බයටයි ඇය එහෙම හැසිරුනේ. කාමරයේ දොර වැහුවයින් පස්සේ තමයි නේහා ඇත්තටම අයියා එක්ක කතා කළේ. ඇය ඉන්නේ අනුජලගේ ගෙදර කියලා නේහා අයියාට කියපු බොරුව එහා පැත්තේ ඉඳන් බෝලා අහගෙනයි හිටියේ. ඒ කතාව අහගෙන හිටපු බෝලා ඉක්මනට යන්නේ ගන්ශාම් ළඟට. ගන්ශාම් මේ වෙද්දි හිටියේ අර මහලු කාන්තාවගේ කකුල් මසාජ් කරන ගමන්. මේ මහලු කාන්තාව ගන්ශාම්ගේ අම්මා. මේ ගෑනු ළමයි ගොඩක් නරකයි. මම අහගෙනයි හිටියේ. ගෙදරටත් බොරු කියලායි ඇවිත් තියන්නේ. මම යන්නද මහත්තයා කියලා බෝලා ගන්ශාම්ගෙන් මේ දෙන්නගේ කාමරයට යන්න අවසර ඉල්ලනවා. ඒත් ගන්ශාම් මුකුත් කියන්නේ නැහැ. බෝලා බොහෝ වේලාවක් ගන්ශාම්ට කන්නලව් කරමින් හිටියා. ගන්ශාම් කිසිම දෙයක් නොකිය හිටපු නිසා බෝලා අඬන්න පටන් ගත්තා. අවුරුදු ගාණක් වුණා කෙල්ලෙක් දැකලා. මම යන්නද මහත්තයා කියමින් ඔහු අඬන්න ගත්තා. ඒත් ගන්ශාම් බෝලා කියන දෙයට අවසර ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ බෝලා එතනින් නැගිටලා යනවා. බෝලා මෙතනින් ගියයින් පස්සේ මේ මහලු කාන්තාව උඹම නේද ඔවට බෝලව පුරුදු කරේ. දැන් බෝලාට කෙල්ල නොදුන්නොත් ඌ පැනලා යාවි කියලා ගන්ශාම්ට බනිනවා. අනුජ ඉන්නේ ලොකු බයකින්. එදාරෑ මේ දෙන්නම නිදාගන්නේ නැතිව ඉන්න තීරණය කරනවා. ඒත් නේහාට නම් ටික වෙලාවකින් නිින්ද යනවා. අනුජ බයෙන් ජනේලෙන් එළිය දිහා බලාගෙන අවදි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ තමයි ගන්ශාම් ටෝච් එකකුත් පත්තු කරගෙන වත්තේ තියෙන ලොකු ටකරම් මඩුවක් දිහාවට යන්නේ. අනුජ මේ සිදුවීම දකින්නේ අහම්බෙන්. අනුජ ජනෙල් කවුළු අතරේ හැංගිලා ගන්ශාම් කරන මේ වැඩේ ගැන බලාගෙන ඉන්නවා. සුළු වෙලාවයි ගත වුණේ. අනුජගේ ඇඟම හීතල වෙලා ගියා. ගන්ශාම්ගේ මඩුව ඇතුළට මිනිහක් ඇදගෙන යනවා. මේ සිදුවීම දැකලා අනුජ සෑහෙන්න කලබල වෙනවා. අනුජ බොහොම බයෙන් සහ කලබලයෙන් ගිහින් නේහව අවදි කරවනවා. අනුජ නේහාට විස්තරය කියලා ඇයත් එක්ක ඉතාමත් ඉක්මනින් මේ නිවසින් පිටත් වෙලා යන්න ලෑස්ති වෙනවා. එහෙම ඔවුන් සාලේ දොරගාවට ආවත් ඒ දොර අගුළු දාලා තිබුණා. ඊන්පස්සේ මේ දෙන්න යන්නේ නිවසේ අනෙක් දොර හොයාගෙන. ඒත් ඒ දොරත් අගුළු දාලා වහලා තිබුණා. ඔය අතරේ තමයි මේ දෙන්න නිදාගෙන ඉන්න මේ මහලු කාන්තාවව දකින්නේ. ඒත් එකම ඒ අසල යතුරු කැරැල්ලකුත් එල්ලලා තිබුණා. නේහා බොහොම සූක්ෂමව ඒ යතුරු කැරැල්ල අරගෙන අනුජත් එක්ක පිටුපස දොරගාවට යනවා. ඔය විදිහට නේහා මේ දොර විවෘත කරගෙන අනුජ එක්ක එතනින් පැනලා යන්නයි ලෑස්ති වෙන්නේ. ඒත් ඇයට අනුජ දැකපුදී ඇත්තක්ද කියලා ස්ථිර කරගන්න ඌමනාවී තිබුණා. මේ නිසා නේහා අනුජකෙන් ආයෙමත් ඒ දැකපුතේ ගැන අහනවා. අනුජ මේ පාර කියපු දේ නිසා නේහාට ටිකක් විතර තරහ ගියා. මුලින්ම කිව්ව ගන්ශාම් ඩෙඩ් බොඩි එකක් ඇදගෙන අර මඩුව ඇතුළට යනවා දැක්කා කියලා. දැන් කියනවා ඩෙඩ් බොඩි එකක් වගේ දැක්කේ හරියටම ඩෙඩ් බොඩි එකක්ද කියලා ෂුවර් නැහැ කියලා. මේ නිසා නේහා අනුජ එක්ක රණ්ඩු කරනවා. මෙච්චර අවදානමක් අරන් මේ දොර ඇරගෙන ආවේ අනුජ කියපු දේ නිසා. ඒත් දැන් ඇය දැකපු දේ ස්ථිර කරන්න බැහැ කියලා කියනවා. කොහොම නමුත් මෙච්චර දෙයක් කරපු එකේ ඔවුන්ගේ ටකරන් මඩුව පරීක්ෂා කරන්න එළියට බහිනවා. ඔවුන් දෙන මේ මඩුව ඇතුළට ගිහින් අවට සෝදිසි කරන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි අනුජට මේ මඩුවේ පිම වැටිලා තියෙන ඇඟිල්ලක කෑල්ලක් පේන්නේ. අනුජ එක දකින්නවත් සමගම තමයි නේහා මේ මඩුවේ ලයිට් ඕන් කරන ස්විච් එක හොයාගන්නේ. ඔන්න ඊට පස්සේ තමයි මේ මඩුවේ බිම මොර දෙමින් ඉන්න මේ මිනිස්සයව ඔවුන් දෙන දකින්නේ. ඔහු අනුජගේ කකුල තදින් අල්ලගෙන හිටියා. අනුජ සහ නේහා කෑ ගහගෙන මේ මඩුවෙන් එළියට පැනලා දුවනවා. ෆිල්ම් එක පටන් ගද්දිම වතුර ඉල්ලගෙන ආවර රාජ්‍ය නිලධාරියව ඔයාලට මතකද? ඔහු තමයි මේ මඩුවේ වැටිලා ඉන්නේ. ඔහුව මෙහෙම හිර කරලා තියන්නේ ඇයි කියලා දැනගන්න නම් කතාවේ අවසානයේදී රැඳී සිටින්න. මේ අද්භූත ගෙදරින් පැනලා යන්න බලාගෙන එළියට දුවපු නේහාටයි අනුජටයි යන්න ඕන දිශාව හොයාගන්න බැරි වුණා. මොකද ඝන අන්ධකාරයෙන් වැහුණ කැලෑවකයි ඔවුන් දෙන්නම අසරණ වෙලා ඉන්නේ. මේ වෙලාවේ අනුජගේ ෆෝන් එක අර මඩවලට වැටිලා තිබුණා. නේහා ත්‍යාගේ ෆෝන් එක අමතක කරලා අර නිවසේ දාලා ඇවිත් තිබුණා. ඔය අතරේ මේ කැලෑවස්සෙන් නරි කෑ ගහන්නත් පටන් ගත්තා.
ඉතින් නේහායාගේ ෆෝන් එක අරගෙන ඉක්මනින් එමු කියලා අනුජවත් එක්කන් ආයිමර නිවසට යනවා. ඔවුන් ආපහු මේ නිවසට ඇතුළු වෙද්දී අර කාන්තාව හිටපු විදියටම නිදාගෙන හිටියා. ඒ වගේම අවාසනාවට නේහාගේ ෆෝන් එකේ බැටරියත් බැහැලා තිබුණා. ඊට පස්සේ තමයි අනුජට හිතෙන්නේ හොඳම දේ මුකුත් දැක්කේ නැහැ වගේ ඉඳලා ඊළඟ දවසේ උදින්ම මෙහෙන් පිටත් වෙලා යන එක හොඳයි කියලා. අනුජ කොහොමරිය යෝජනාවට නේහාව කැමති කරව ගන්නවා. ඉන්පස්සේ මේ දෙන්න ආයිමත් අර යතුරු තිබුණ තැනින් එල්ලලා එයාලගේ කාමරවලට යනවා. ඊට පහුවෙනිදා උදේ අර ගෑනු කෙනා ස්තෝත්‍ර ගායනා කරනවා. ඒ සද්දෙට බය වෙලා තමයි අනුජ සහ නේහා අවදිවන්නේ. ඊට පස්සේ මේ දෙන්නා මේ නිවසින් ඉතාමත් ඉක්මනින් පිටත් වෙන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ ගන්ෂාම් මේ මහලු කාන්තාවගේ හිස පීරමින් හිටියා. ප්‍රේනත් බිම වාඩි වෙලා හිටියා. කෙල්ලෝ දෙන්නව දැක්ක බෝලා ඔයාලා උදෙන්ම නැගිට්ටද? කෑම කාලම යන්න. මම රසට කෑම හදනවා කියලා අනුජලව නවත්වන්න උත්සාහ කළා. ඒත් අනුජ සහ නේහා මෙයාට ස්තුතිවත් නොකිය ඒ නිවසෙන් එළියට බැස්සා. එහෙම ඉතාමත් ඉක්මනින් ඔවුන් දෙන්න ඔවුන්ගේ බයික් එක ගාවට යනවා. මේ වෙලාවේ මේ වයසක කාන්තාව ගන්ෂාම්ගෙන් අහනවා කෙල්ලෝ දෙන්නව නවත්වන්නේ නැද්ද කියලා. ගන්ෂාම් නැහැ කියලා ඔළුව වනනවා. ඊට පස්සේ මේ ගෑනු කෙනා කියනවා කෙල්ලෝ දෙන්න ඊයේ රෑ ගෙදරින් එළියට ගිහින් ආවේ කියලා. ඒ වචනේ ඇහුණයින් පස්සේ තමයි ගන්ෂාම්ගේ කෝපය ඇවිස්සෙන්නේ. ගන්ෂාම් කෙල්ලෝ දෙන්න පස්සෙන් දුවනවා. ඒ විදිහ අනුජල බයික් එක ස්ටාර්ට් කරා විතරයි. ඔවුන්ට වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. ගන්ෂාම් පස්සෙන් එළවගෙන ආවා. ගන්ෂාම් බයික් එක පිටුපසින් පන්නද්දී බෝලා වෙනත් පැත්තකින් කෙල්ලෝ දිහාවට දුවගෙන එනවා. ඔය අතරේ බයික් එක එකපාරම නතර වෙනවා. නේහා අනුජවත් දාලා එතනින් දුවනවා. ගන්ෂාම් අනුජව අල්ලගන්නවා. ගන්ෂාම් අනුජව මෙල්ල කරන්න පොරබදින අතරේ බෝලා නේහාගේ පස්සෙන් පන්නනවා. බෝලා ගලක් අරගෙන නේහා දුවන දිශාවට මේ විදියට ඉලක්ක කරනවා. මේ දර්ශනේ දිහා හොඳට බලන්න. හොඳ පළපුරුදු දඩියම් කරුවෙක් විදියට තමයි බෝලව අපිට පෙන්වන්නේ. බෝලගේ එක ෂොට් එකෙන් නේහා බිම. ගන්ෂාම් සහ බෝලා මේ කෙල්ලෝ දෙන්නව අල්ලගත්තු හැටි දැකලා අර මහලු කාන්තාව සතුටින් hina වෙලා නිවස ඇතුළට යනවා. ඉන්පස්සේ ඇය නිවසේ අගුළු දාපු කාමරයක් විවෘත කරනවා. ටික වෙලාවකින් පස්සේ කෙල්ලෝ දෙන්නට සිහිය එනවා. ඒ වෙලාවේ ඔවුන් දෙන්න හිටියේ පොළව යට හදලා තියෙන උමං ගබඩා කාමරයක් ඇතුළේයි. අපි මුකුත් කියන්නේ නැහැ. අපිට යන්න දෙන්න කියලා අනුජ කෑ ගහනවා. ඔන්න බෝලා ආයෙමත් ගන්ෂාම්ට කන්න ලව් කරන්න පටන් අරන් තිබුණා. බෝලා මේ කෙල්ලෝ දෙන්න ගාවට යන්න අවසර ඉල්ලනවා. නමුත් ගන්ෂාම් ඒ වෙලාවෙවත් බෝලට අවසර ලබා දුන්නේ නැහැ. ඔවුන්ට ටිකක් මහන්සි වෙන්න දෙන්න. ඊට පස්සේ යන්න කියලා මේ මහලු කාන්තාව බෝලට සැර කරනවා. ඊට පස්සේ ඇගේ කීමට බෝලා ලොකු වතුර එකක් රත් වෙන්න තියෙනවා. රත් වුණු වතුර බාල්දිය අරගෙන බෝලා යන්නේ අනුජලව හිර කරලා තියෙන කාමරයේ ගාවට. ඊට පස්සේ මහලු කාන්තාව කිව් විදියටම බෝලා ඒ උණු වතුර එක එයාලගේ කාමරයට විසික් කරනවා. ඒ උණු වතුර ප්‍රහාරයෙන් නේහාගේ මෝනම පිච්චිලා ගියා. නේහා මර බයෙන් කෑ ගහන්න ගත්තා. ඔය අතරේ අනුජගේ බොයෆ්‍රෙන්ඩ් එයාව හොයාගෙන එයා ඉන්න අපාර්ට්මන්ට් එකට එනවා. නමුත් අනුජ දවස් දෙකකින් ආවේ නැහැ කියලා ඒ ගෙදර මිනිස්සයා අනුජගේ බොයෆ්‍රෙන්ඩ්ට කියනවා. ඊට පස්සේ අනුජගේ පෙම්වතා එයව හොයාගෙන ඇගේ පාසලට යන්න හදද්දිම නේහාගේ අයියත් අනුජගේ අපාර්ට්මන්ට් එක පැත්තට එනවා. ඒත් නේහා තියා අනුජත් අපාර්ට්මන්ට් එකේ නැති නිසා කොල්ලෝ දෙන්න කෙල්ලෝ දෙන්නගේ වැරදි කිය කිය රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි ඔය වයසක මිනිස්සයා මේ දෙන්නට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා කියන්නේ. අනුජලා දිගටම කෑ ගහන්න ගත්ත නිසා ගන්ෂාන් බෝලත් එක්ක වේවැලකුත් අරගෙන ඒ කාමරේ පැත්තට යනවා. ඊට පස්සේ ගන්ෂාම් මේ කෙල්ලෝ දෙන්නව බිම දාලා අර වේවැලෙන් දිගට හරහාට පහර දෙනවා. ඉතින් ඒ පහරවල් ඉවසන්න බැරිව නේහා ගන්ෂාම්ගේ කකුල් අල්ලගෙන බැගෑපත් වෙනවා. ඔහු නේහාව පැත්තකට තල්ලු කරලා අනුජටත් සිහි නැති වෙන්නම පහර දෙනවා. ගන්ෂාම් ඒ විදියට නේහලගේ සද්දේ නැති කරලා ඒ කාමරයෙන් එළියට එනවා. ඒ වෙලාවේ ගන්ෂාම්ගේ අම්මා ප්‍රේණට ගන්ෂාම් එක්ක යන්න කියලා ඉඟි කරනවා. එහෙම ගන්ෂාම් ප්‍රේණ එක්ක ලිංගිකව හැසිරෙනවා. ඉතින් සදාචාරාත්මක හේතු මත සහ YouTube නීති රීති මත මෙවැනි දර්ශන ඔයාලට පෙන්විය නොහැකි. ගන්ෂාම් මෙහෙම දූෂණය කරන්නේ තමන්ගේම දුවව. ප්‍රේණ කියන්නේ ගන්ෂාම්ගේ දුවට. ඊට පස්සේ මේ වයසක ගෑනු කෙනා බෝලට කියනවා අර කෙල්ලෝ දෙන්නට කෑම ගිහින් දෙන්න කියලා. කෙල්ලෝ දෙන්නව ගැට ගහලා තිබුණ නිසා බෝලා කෙල්ලන්ට කෑම කවන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් අනුජ දකිනවා ඒ කාමරේ පැත්තක පොඩි උමගක් වගේ එකක් තියෙනවා. ඉතින් බෝලා ගියයින් පස්සේ මේ දෙන්නයි පුංචි උමග දිගේ බඩ ගන්න පටන් ගන්නවා. ඔය අතරේ තමයි නේහාගේ අයියා ට්‍රැකින් ඇප් එකක් හරහා නේහාගේ ෆෝන් ලොකේෂන් එක හොයාගෙන මේ ගෙදරට එන්නේ.
ඔහු ගන්ෂාම්ගෙන් අහනවා කෙල්ලො දෙන්නෙක් මෙහෙට ආවද කියලා. බෝලා එහෙම කවුරුත් ආවේ නෑ කියලා උත්තර දෙනවා. ඉතින් මේ නිසා නේහගේ අයියා ආපහු යන්න හැරෙනවා. එහෙම බයික් එක ගාවට ගිය නේහගේ අයියා ආපහු හැරිලා එන්නේ ගේට්ටුව අසල තිබුණ නේහගේ බෑග් එකේ කී ටැග් එකක් දැකලයි. ඉන්පස්සේ ඔහු මගේ නංගි කෝ කියලා ගන්ෂාම්ගේ කොලර් එකෙන් අල්ලගෙන ඔහුට පහර දෙන්න ලෑස්ති වෙනවා. ඔය වෙලාවේ නේහා අර උමග දිගේ පහල කාමරයෙන් උඩට ඇවිත් තිබුණා. එලියට ආව නේහා නවත්තලා තිබුණ ලෝරියක් ඇතුලේ හැංගිනවා. අනුජාතර තහඩු මඩුව ඇතුලට ගිහින් හැංගිනවා. නේහාට එයාගේ අයියාගේ කටහඬ අඳුනගන්න පුළුවන් වෙන්නේ ඔය අතර තුරේදී. නේහා හැංගිලා හිටපු තැනින් එලියට ඇවිත් අයියේ කියලා කෑ ගහනවා. ඇය කෑ ගහනවත් සමගම බෝලා සහ ගන්ෂාම් ලොකු ගලකින් ගහලා ඉතා අමානුෂික ලෙස නේහාගේ අයියාව ඝාතනය කරනවා. ඉන්පස්සේ ඔවුන් ආයෙම නේහව අල්ල ගන්නවා. ගන්ෂාම් අනුජවත් හොයද්දී උඩ හිටපු ප්‍රේනා අනුජ හැංගිලා ඉන්න තැන ගන්ෂාම්ට පෙන්වනවා. මේ මඩුවෙන්න මිනිස්සයාටත් උදව් අරගෙන එන්නම් කියලා අනුජ මඩුවේ පිටිපැස්සෙන් හැමිට පැනලා යන්න හදනවා. ඔය වෙලාවේ තමයි ගන්ෂාම් මේ මඩුව ඇතුළට එන්නේ. මරණය සමග පොරබදිමින් හිටිය මේ මිනිස්සයා ගන්ෂාම්ගේ කකුලෙන් අල්ලගෙන ඔහුව නවත්වන්න උත්සාහ කරනවා. නමුත් ගන්ෂාම් මේ මිනිස්සයාගේ ඔළුවට යකඩ කූරක් බස්සලා ඔහුව මරා දානවා. ගන්ෂාම්ගෙන් බේරී පලා ගිය අනුජට වැඩි දුරක් නම් යන්න ලැබුණේ නැහැ. මොකද අර උමග දිගේ එන්න ගිහින් ඇයගේ කකුල හොඳටම තුවාල වෙලයි තිබුණේ. ඒත් ඇය පුළුවන් උපරිමයෙන් ගන්ෂාම්ගේ මිදී පලා ගියා. ඒත් ඉදිරියෙන් තිබුණ වැව නිසා ඇයට දුවන එක නතර කරන්න සිද්ධ වුණා. මොකද එතනින් එහාට යන්න නම් ඒ වැව පහු කරගෙන යා යුතුව තිබුණා. ඔය විදිහට ගන්ෂාම්ට අනුජවත් අල්ලගන්න පුළුවන් වෙනවා. බෝලා ආයෙමත් ගන්ෂාම්ගෙන් කෙල්ලො දෙන්න ගාවට යන්නද කියලා අහනවා. ගන්ෂාම් මේ පාර ඔහුට අවසර දෙනවා. බෝලා අඬලා වැඳලා සෑහෙන්න උමුතුෙන් කෙල්ලො ගාවට යන්න ලෑස්ති වෙනවා. ඔහු නාලා පිරිසුදු වෙලා නේහා ගාවට ලන් වෙනවා. නේහා මේ ක්‍රියාවට විරුද්ධ වුණ නිසා ඔහු ඇයට පහර දී ඇයව දූෂණය කරනවා. ගන්ෂාමුත් අනුජට පහර දීලා බෝලා නේහව රේප් කරන හැටි පෙන්වන්න එක්කන් එනවා. ඔය විදිහට මේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය මේ දෙන්නට දැක ගන්නට පුළුවන් වුණා. ඔවුන් භයානක මිනිමරුව සහ ස්ත්‍රී දූෂකයෝ. ඉතින් මේ අයුරෙන් තමයි මේ යුවතියන් දෙපළත් ඔවුන්ගේ බිල්ලක් උනේ. හැබැයි ඔවුන් දෙන්නගේ ජීවිත තාමත් බේරී තිබුණා. ඔය වෙලාවේ තමයි අනුජට එළියේ ඉන්න මෙයාලා වැඳුම් පිදුම් කරන හරකව මතක් වෙන්නේ. ඔවුන් මේ හරකට දෙවියෙකුටසේ වැඳුම් පිදුම් කළා. ඒ ගවයා හිටියේ පොල්ලතු සෙවිලි කළ මඩුවක. ඉතින් රෑබෝ වෙනකන් හිටිය අනුජා ජනේලියෙන් පැනලා මේ මඩුවට ගිනි තියලා දානවා. බෝලා සහ ගන්ෂාම් මහා හයියෙන් දුවන්නැවිත් මේ ගින්න නිවන්න උත්සාහ කරනවා. නමුත් ඒ ගින්න නිවා දමන්න ඔවුන්ට බැරි වුණා. ඔය විදිහට ඒ ගින්නට හසු වී ඔවුන් වන්දනාමාන කරන ගවයා මිය යනවා. මේ සිද්ධියත් එක්කම අනුජ කැලේ දිහාවට පැනලා යනවා. ඈතින් පෙන ටෝච් එළිය දකින බෝලා අනුජව අල්ලන්න ඒ පැත්තට දුවගෙන යනවා. ඔය අතර ප්‍රේනා වතුර එකක් අරගෙන නේහා ළඟට දුවනවා. ප්‍රේනා නේහාට වතුර පොවන ගමන් නේහාට යම්කිසි දේවල් ටිකක් කියනවා. තාත්තා කියන දේ අහන්න. එයා මටත් ගොඩක් වද දෙනවා. කන්න දෙන්නෙත් නෑ ගහනවා. අම්මවත් කියන දේ අහපු නැති නිසායි මරලා දැම්මේ. මේ විදිහට ප්‍රේනා කියද්දී නේහා සෑහෙන්න බය වෙනවා. නේහා ප්‍රේනගෙන් උදව් ඉල්ලනවා. නේහාට උදව් කරන්න ප්‍රේනා බය වෙනවා. ඒත් ටික වෙලාවකින් ඇය නේහාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ප්‍රේනා නේහා ඉන්න කාමරයේ දොර ඇරලා දීලා ඇයට උදව් කරනවා. නේහාත් පුළුවන් වේගයෙන් ඒ නිවසෙන් පිට වෙලා දුවනවා. ඔහොම දුවන නේහාට පලා යමින් හිටිය අනුජවත් මුණ ගැහෙනවා. එවෙද්දි අනුජා ඇය පස්සෙන් ආව බෝලව පොල්ලකින් ගහලා ඝාතනය කරලා තිබුණා. මේ මොහොතේ මේ දෙන්නගම හිත්වලට යම්කිසි එඩිතර බවක් දැනී තිබුණා. තවදුරටත් ඔවුන් පලා ගියේ නැහැ. ඔවුන් ගන්ෂාම්ව අවසන් කරන්න ආයෙමත්තේ නිවස පැත්තට හැරෙනවා. ගන්ෂාම්ව අල්ලගන්න පුළුවන් වුණේ අනුජට. අනුජ පොල්ලකින් ගහලා ගන්ෂාම්ව අඩපණ කරනවා. ඉන්පස්සේ ඇය ඔහුව මේ ගොඩනැගිල්ලෙන් පහළට තල්ලු කරලා මරලා දානවා. මේ විදි ගන්ෂාම්ගේ අම්මා හිටියෙත් සෑහෙන්න වියරු වැටිලා. ඇය කැත්තක් අරගෙන නේහාගේ පස්සෙන් පන්නමින් හිටියා. ඒ වෙලාවේ නේහාගේ අතෙත් ආයුධයක් තිබුණා. නේහා මේ කාන්තාවගේ පහරවල් වලින් බේරෙන්න උත්සාහ කරද්දී වැරදීමකින් ඇයගේ අතින් මේ කාන්තාව ඝාතනය වෙනවා. පහළට ඇදගෙන වැටුණු ගන්ෂාම් මැරෙන මොහොතේ අම්මා කියලා කෑ ගහලා තමයි අවසන් හුස්ම හෙලන්නේ. ඔයාලට මතකද මේ ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු රජයේ සේවකයව?
ප්‍රේණට දරුවා ඉපදුනයින් පස්සේ ගන්ශාම්මේ දරුවව ඝාතනය කරන හැටි මේ පුද්ගලයා දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඔවුන් මේ පුද්ගලයාව අල්ලගෙන ඔහුව ඝාතනය කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ අවාසනාවට සිදුවන තවත් ඇත්ත කතාවක් තමයි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ. ගන්ශාම්ගේ මුල්ම ගොඳුර වුණේ ප්‍රේණගේ අම්මා සාවිත්‍රි. මොවුන් මේ නිවසේ ජීවත් වෙලා තියෙන අවුරුදු 20ක කාල සීමාව තුළ ප්‍රේණ ගන්ශාම්ට දාව දරුවන් 8 දෙනෙකු බිහි කරලා තියෙනවා. ගන්ශාම්මේ හැම දරුවෙක්වම ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම ගන්ශාම් සහ බෝලා එක්කති වෙලා ඝාතන 13ක් සිදු කරලා තියෙනවා. බෝලා කාන්තාවන් 9 දෙනෙක් දූෂණය කරලා තියෙනවා. අනුජ සහ නේහා පමණයි මේ ඝාතකයන්ගෙන් බේරි පලා ආවේ. ඕක තමයි ඉන්දියාවේ සිදුවෙච්ච ඇත්තම සිද්ධිය. ඉතින් මේ වගේ සාහසික දේවල් මේ මොහොතේත් කොහේ හරි සිද්ධ වෙනවා වෙන්නත් පුළුවන්. එනිසා නිතරම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සිදු කරගත යුතුයි. එහෙනම් අදට මම සමුගන්නයි හදන්නේ. තවත් මෙවැනි අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔබට සුබ දවසක්.